ඇදම සාමන තවයකක් හනද පොතේ පත්තේ තියෙනවා මේ කතන්දරයක් මේ රාගයක් නැති දේශයක් නැති ස්වභාවයක් පෙන්වලා දීලා තියෙනවා මේ මේ රහතන් වහන්සේක ස්වභාවයක. එහෙම ගන්න. රහතන් වහන්සේට රාගය හා විරාගය දෙකම පහ. දැන් තේරුණා රහතන් වහන්සේ. ඈ රහතන් වහන්සේට මෛත්‍රිය හා වෛරය දෙකම පවතී. දෙකම පවතින තැනක පවතින්නේ කුමක්? පවතින්නේ ශුන්‍යතාවය. දැන් තේරුණා? ඈ දැන් ඔය චත්තමානව පාතවල තියෙන්නේ රාග විරාග මනේජ මසෝ. රාගේ විරාග කරනවා. දෙක සම්බන්ධ වෙලා පවතින්නේ. රාගය කියලා එකක් ලෝකේ නැහැ. විරාගයකින් තොරව. විරාගය කියලා එකක් ලෝකේ නැහැ. රාගයකින් තොරව. පරමාය යථාර්ථය අවබෝධ කළ මොනවරයෙකුට දෙකම පවතී. මොකද ඒ උතුමාට කිසිවක් නැති නිසා. දැන් තේරුණා? එහෙම. විස්තර කරනකොට කියනවා කිසිම මේ රාගයක් නැහැ කියලා. රාගේ නැසූ නිසා අරහං වන සේක නෑ, විරාගයෙන් යුක්ත වන නිසා අරහං වන සේක. දැන් පැහැදිලිද? දෙකම තියෙනවා. ඔක්කොම දෙකේ දෙකේම තියෙනවා. යම් තැනක දෙකක් තියෙනම් එතන තියෙන්නේ මොකද්ද කියලා කාටවත් කියන්නේ නැහැ. එතන ශූන්‍යයි. මේ විශ්වයව අපි කිව්වොත් රහත් වෙච්ච කෙනෙක්ගේ හිතේ සිතුවිලි නැහැ කියලා මම එක පිළිගන්නේ බොරු කතා කියලා. සියලු සිතුවිලි පවතිනවා. සියලු සිතුවිලි ශූන්‍ය වෙලා පවතිනවා. නැත්නම් ඒ රහතන් වහන්සේ ඇවිදින්නේ කොහොමද? එයාට මේ ලෝකේ දැනෙන්නේ කොහොමද? ඒ කිසිමක් නැත්නම් සියල්ල පවතිනවා. සියල්ලෙහි වටිනාකමකින් වටිනාකමක් විතරක් නැතුව. දැන් තේරුණාද?